සිරි දිනාටම සුබ සන්ධ්‍යාවක් වේවා. ඔන්න ඉතින් අපි අදත් ආවා අපේ යුෆොලොජි ලෙක්චර් එකත් එක්ක හරියට වෙලාවටම. ඔයාලා ගොඩක් ආසාවෙන් බලන් හිටිය සතියක් පුරාටම අපේ ෆස්ට් එපිසෝඩ් එක ගිය සතිය අඟහරුවාද අපි කරා. ඉතින් අද අපි අපේ දෙවැනි එපිසෝඩ් එකත් එක්ක එකතු වෙලා ඉන්නේ. ඉතින් හැබැයි අද පොඩ්ඩක් අපේ මේ ලෙක්චර් එක පොඩ්ඩක් විශේෂයි. මොකද අපි ගිය සතියේ අපේ ලෙක්චර් එක කරේ අපේ ෆස්ට් එපිසෝඩ් එක කරේ ධර්මරාජ විද්‍යාලයේ තාරකා විද්‍යා සංගමයේ අපේම සහෝදරයන් සහ අපේ කමිටි එක ඇතුළු සීමිත පිරිසක් එකතු වෙන්නේ. නමුත් අද අපි මේක පොඩි විශේෂයක් කරා, සාලුත් දෙයක් එකතු කරා. අද අපි අපේ ලෙක්චර් එක කරන්නේ හැමෝටම පොදු. ඒ කියන්නේ දැන් අපිට පොඩි පොඩි ඉල්ලීම් වගේක් ආවා. මේ කට්ටිය කිව්වා මේ දැන් පොඩි අය කිව්වා මල්ලිල් මේ මල්ලිල් අපි අහනවා අයියා මේක හැමෝටම පේන විදියට කරන්න බැයිද? ඊට පස්සේ අපි පේරන්ට්ස්ට කිව්වා මේ ගොඩක් හොඳ වැඩක් සහ මේක හැමෝටම සමාජයටම කියන්නේ හැමෝටම ඕපන්ලි කරන්න පුළුවන් නම් ගොඩක් හොඳ වෙයි කියලා. ඒ වගේම අපිට වෙන වෙන ස්කෝල් වල මේ ඉන්ට්‍රෙස්ට් අය රික්වෙස්ට් කරලා තිබ්බා මෙහෙම එකක් වෙනවා කියලා දැනගෙන. ඉතින් ඒ නිසාම අපි බැලුවේ මේක එපිසෝඩ් 2 එකේ ඉඳලා හැමෝටම ඕපන්ලි කරන්න. ඉතින් ඒකේ ප්‍රතිඵලයක් විදිහට අද දැන් එපිසෝඩ් 2 එකේ ඉඳලා ඔයාලට ඊළඟ මේක ලෙක්චර් සීරීස් එක ඉවර වෙනකන් ඔයාලට අපි හැමෝටම මේක බලන්න පුළුවන් විදිහට හදලා තියෙනවා. ඉතින් දැන් අද අපිත් එක්ක අලුතෙන් කට්ටියක් කියන්නේ ගොඩක් අය අලුතෙන් සම්බන්ධ වෙලා ඉන්නවා. ඉතින් ඒ වගේම කියන්න ඕනේ ලෝකෙ පුරා ලංකාවේ පුරා සිංහල දන්න සිංහල කතා කරන අපේ ඕනම කෙනෙක්ට මේකත් එක්ක YouTube live තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වෙන්න පුළුවන් ධර්මජ විද්‍යාලයේ තාරකා විද්‍යා සංගමේ නිල YouTube channel එක ඔස්සේ. ඉතින් අද අපි live එක ඇවිල්ලා ඉන්නේ ඒ channel එකින්ම තමයි. ඉතින් අද අපි අලුතෙන් සම්බන්ධ වෙච්ච අයට මේ කරන්නේ මොකක්ද, මේක වෙන්නේ මොනවද අද අන්තර්ගතය කියන එක පොඩ්ඩක් පැහැදිලි කරන්න ඕනනේ. නමුත් ඊට කලින් මම පොඩි සිහිපත් කිරීමක් කරන්න ඕනේ. විශේෂයෙන්ම ධර්මජ විද්‍යාලයේ විද්‍යාලාධිපති ගරු දම්පිය වනසිංහ ගුරු පියාණන්, ඊට පස්සේ නියෝජ්‍ය විදුහල්පතිවරු ශ්‍රේණිබාර අංශපාර සියලුම ගුරු මහත්ම මහත්මී, ඒ වගේම විශේෂයෙන්ම ධර්මාජ විද්‍යාලයේ තාරකා විද්‍යා සංගමේ බාර ආචාර්යවරයා වශයෙන් වසර ගණනාවක සිට කටයුතු කරන අපිට නිතර උපදෙස් මේ ලෙක්චර් සීරීස් එකේදී බව අපේ පිටිපස්සෙන් ඉඳලා අපිට නිතර උපදෙස් ලබා දෙන රසික රත්නායක ගුරු පියාණන් මේ අවස්ථාවේ විශේෂයෙන් මතක් කර තියෙනවා. ඒ වගේම මගේ කමිටි එක සහ මේ ලෙක්චර් සීරීස් එක ඔයාලා වෙතට ගේන්න කැපවීමෙන් වැඩ කරන සියලුම දෙනා සහ ධර්මජ විද්‍යාලයේ තාරකා විද්‍යා සංගමේ සියලුම සාමාජිකයන් මේ අවස්ථාවට මම සාදරයෙන් සහ ගෞරවයෙන් පිළිගනු ලබනවා. ඉතින් එහෙනම් අපි අද යමු අපේ ලෙක්චර් එකට. මම ඔයාලට ස්ක්‍රීන් ෂෙයා එක පෙන්වන්නම්. තාම ස්ක්‍රීන් ෂෙයා එක දීලා නැහැ. ස්ක්‍රීන් ෂෙයා එකත් එක්ක මම ඔයාලට පැහැදිලි කරන් යන්නම්. එතකොට ස්ක්‍රීන් ෂෙයා එකේ අපේ යන්නේ ඉංග්‍රීසි මීඩියම් වලින්, ඒ කියන්නේ ඉංග්‍රීසි භාෂාවෙන්. මම සිංහල භාෂාවෙන් ඒ සියලු දේම පැහැදිලි කරනවා. ඉතින් ඔන්න එහෙනම් අපේ ස්ක්‍රීන් ෂෙයා එක අද පටන් ගත්තා. ඔයාලට පේන්නේ නැති මගේ ස්ක්‍රීන් එක දැන්. මෙහෙම තමයි අපේ ලෙක්චර් එක පටන් ගත්තේ ගිය සතියේ. අපි එපිසෝඩ් 1 එක කරේ. මම මූලික හැඳින්වීමක් කරන්නම්. මොකද අපිත් එක්ක ගොඩක් අය අද අලුතෙන් එකතු වෙලා ඉන්න නිසා මම ගිය සතියේ කියපු ඒවා පොඩි වචන කීපයකින් හඳුන්වගොත් හොඳයි කියලා හිතනවා. ඒ වගේම පොඩි ඉන්ට්‍රෝ එකක් දීලා මේක පටන් ගත්තොත් ඔයාලා හැමෝටම ලේසි වෙයි කියලා මම හිතුවා. ඉතින් එහෙනම් අපි යමු අපේ ලෙක්චර් එකට. ඉතින් පොඩි ඉන්ට්‍රෝ එකක් තියෙනවා මෙතන. මම ඒක පැහැදිලි කරන්න කලින් මෙහෙම කිව්වොත් හොඳයි කියලා හිතනවා. පිටසක්වල ජීවය, පිටසක්වල ජීවය, ඊට පස්සේ හඳුනානගත් අභ්‍යාස ධ්‍යාන, හඳුනානගත් අභ්‍යාස පියාසර වස්තු, මේ වගේ මාතෘකා මේ ලෝකයේ පුරාම මහත් ආන්දෝලනයට නැත්නම් කතාබහට අවධානයට ලක් වෙච්ච මාතෘකා. ඉතින් පොදුවේ ගත්තාම මේ යුෆොලොජි කියන එහෙමත් නැත්නම් අපේ මේ ලෙක්චර් එකේ මාතෘකාව යුෆොලොජිනේ. එතකොට අපි මේ ප්‍රචාරණ කටයුතු ඒ සියල්ලටම මේකේ මාතෘකාව විදියට යොදාගත්තේ යුෆොලොජි කියන එක. එතකොට ඔයාලා හිතනවා දැන් එදා මම වෝට් එකක් දානපු වෙලාවේ ගොඩක් අය මේ ගැන අදහසක් නැහැ කියලා තිබ්බා. ඉතින් ඒ නිසා යුෆොලොජි කියන්නේ මේ පිටසක්වල ජීවය, පිටසක්වල ජීවි සහ හඳුනානගත් අභිරහස් ධානා පිළිබඳ කරන තොරතුරු සොයා බැලීමක් වගේ එකක්. එතකොට පොදුවේ ගත්තම මේ මාතෘකා ඔක්කොම අපිට යුෆොලොජි කියන විෂය යටතේ තමයි වර්ග කරන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ ඔයාලා එන්න මේ ස්ලයිඩ් ෂෝ එකට පේනවා ඇති ඉන්ට්‍රොඩක්ෂන් එකක් තියෙනවා. ඊට පස්සේ එතන තියෙනවා වට් ඉස් යුෆොලොජි, එහෙමත් නැත්නම් යුෆොලොජි කියන්නේ මොකක්ද කියලා. ඉතින් එතන පොඩි ඉංග්‍රීසියෙන් ඩිස්ක්‍රිප්ෂන් එකක් තියෙනවා. යුෆොලොජි ඉස් ද ඉන්වෙස්ටිගේෂන් ඔෆ් unidentified flying objects by people who believe that they may be of extraordinary origin. එහෙමත් නැත්නම් මේක සිංහල අදහස කිව්වොත් අසාමාන්‍ය සම්භවයක් සහිත ජීවීන්, එහෙමත් නැත්නම් අසාමාන්‍ය සම්භවයක් සහිත වස්තු පිළිබඳ කරන නිරීක්ෂණයක්, ගවේෂණයක් වගේ අදහස තමයි මේ යුෆොලොජි කියන වචනේ තියෙන්නේ. ඉතින් අපි යමු ඊළඟ ස්ලයිඩ් එකට. ඔයාලට පේනවා ඇති මෙතන මම මේ ස්ලයිඩ් ටික, එහෙමත් නැත්නම් මේ අපි ෆස්ට් එපිසෝඩ් එකේ පළවෙනි ස්ලයිඩ් කිහිපෙම යොදාගත්තේ
අපි ප්‍රධානම කතා කරන මාතෘකාව එහෙමත් නැත්නම් පිටසක් වල ජීවීන් මේ අභිරහස් යාන වගේ ඒවා ගැන කතා කරන්න අවශ්‍ය මූලික කරුණු. එතකොට මේ පළවෙනි ස්ලයිඩ් වල තියෙනවා මම පැහැදිලි කරන්නේ නැහැ මොකද අපි කොහොමත් ෆස්ට් එපිසෝඩ් එකේ මේ හැම දෙයක්ම කතා කරා. මම මේක කරන්නේ අපේ අලුතෙන් සම්බන්ධ වෙලා ඉන්න අයට පොඩි මතක් කිරීමක්. එතකොට මෙතන ස්ලයිඩ් එකේ මම කියවුවේ creation of earth and universe එහෙමත් නැත්නම් විශ්වය සහ පෘථිවියේ සම්භවය නිර්මාණය වගේ දේවල් මම කෙටියෙන් කතා කරා මේ ෆස්ට් මේ මෙතන මේ තියෙන ස්ලයිඩ් එකේ. ඊට පස්සේ මම යනවා ඊළඟ ස්ලයිඩ් එකට. මේකේ තියෙනවා evolution of living thing එහෙමත් නැත්නම් ජීවයේ පරිණාමය. ඒ කියන්නේ දැන් මිනිසා බිහි වෙලා ඉනවා. ඒ කියන්නේ මනුෂ්‍යයා බිහි වුණේ කොහොමද? මනුෂ්‍ය පරිණාමය වගේම මේ පෘථිවියේ සම්භවයත් එක්ක මේ ජීවය කොහොමද පරිණාමය වුණේ සහ ඉස්තරහට පරිණාමය වෙන්නේ කියන එක තමයි මෙතන පැහැදිලි වුණේ. ඊට පස්සේ මම කතා කරා බයොලොජිකල් ආගමක්. එහෙමත් නැත්නම් ජීව විද්‍යාත්මක වාද කීපයක් ගැන. මොකද මම මේවා යොදාගත්තේ අපි ඉස්තරහට කතා කරපු යම් යම් මාතෘකා පැහැදිලි කරන්න. ඉතින් මෙතන මම මූලිකවම කතා කරේ ඩාවින් වාදය සහ වහර අවහාර වාදය. එහෙමත් නැත්නම් තියරි ඔෆ් ව්යූස් ඇන්ඩ් ඩිස්ව්යූස් කියන වාද දෙක ගැන. ඊට පස්සේ මම ඊළඟ ස්ලයිඩ් එකේ කතා කරා ඒලියන්ස් කියන්නේ කවුද කියන එක. එතකොට ඔයාලට ෆස්ට් එපිසෝඩ් එක මිස් වුණා නම් ඔයාලට ධර්මාංජ විද්‍යාලයේ තාරකා විද්‍යා සංගමේ නිල YouTube channel එකෙන් ෆස්ට් එපිසෝඩ් එක බලා ගන්න හැකියාවක් තියෙනවා. එතකොට මේ ඒලියන්ස් කියන්නේ කවුද ඒ දේවල් පැහැදිලි කිරීම මම සියල්ලම ඒක කරලා තිනවා. ඒකත් ඔයාලා මිස් වුණා නම් ඒක බලන්න පුළුවන්. ඊට පස්සේ මම පැහැදිලි කරා ඒ පිටසක් වල ජීවීන් සහ මේ යූෆොලොජි කියන විෂයත් එක්ක තියෙන සම්බන්ධතාවය මොකක්ද. ඊට පස්සේ මම පැහැදිලි කරේ මම කෙලින්ම ආවා ඊට පස්සේ මේ පිටසක් වල ජීවීන්ගේ බාහිර ස්වරූපය එහෙමත් නැත්නම් psychological appearance of aliens මේ කියන කරුණු මම එකින් එක පැහැදිලි කරා. එතකොට මෙතෙන්දි තමයි මම අර කලින් කිව්ව ජීව විද්‍යාත්මක වාදයක් විදියට යොදාගත්ත වහර අවහර වාදය යොදාගත්තා. ඊට පස්සේ මම එකින් එක මේ කරුණු ගැන ගැඹුරින් කතා කරා. එතන විවිධ කරුණු ඒ ශරීර ලක්ෂණ වගේ දේවල් ඒව කොහොමද එහෙම පිහිටන්නේ ඒ හැම දෙයක්ම කතා කරා. ඉතින් මූලිකවම කිව්වොත් ෆස්ට් එපිසෝඩ් එකේ අපි මේ පිටසක් වල ජීවීන්ගේ බාහිර දේහ ස්වරූපය ගැන සියල්ලක්ම පාහේ කතා කරලා ඉවර කරා. ඊට පස්සේ ස්ලයිඩ් එකේ වලට පේනවා where the aliens are coming from. එහෙමත් නැත්නම් මේ පිටසක් වල ජීවීන් පැමිණෙන දිශාවන් මේ පැමිණෙන ගමනාන්තයන් කොහොමද කියලා මම පැහැදිලි කිරීමක් කරා. එතකොට මූලිකවම පත තුනක් තියෙනවා කියලා මේ සියල්ලම යූෆොලොජි යටතේ අපිට උගන්වන දේවල්. ඒ කියන්නේ යූෆොලොජි කියන විෂය යටතේ අපිට උගන්වන දේවල් විදියට තමයි මේ පිටසක් වල ජීවීන් පැමිණෙන මාර්ග වගේ දේවල් අපි කතා බහ කරේ. ඊට පස්සේ ඒ පැමිණෙන දිශාවලට අනුව එයාලගේ අනුවර්තන මම කතා කරා. අන්තිමට මම එදා ලෙක්චර් එකේ ඉවර කරේ සහ අන්තිමට අපි කතා කරේ මේ විවිධ يعني අර අපි මූලිකවම කතා කරපු ප්‍රධාන පිටසක් වල ජීවීන් වර්ගවලට අමතරව ඉන්න වෙනත් පිටසක් වල ජීවීන් වර්ග ගැන තමයි මම කතා කරේ. ඉතින් එහෙනම් අපි අද අපේ ලෙක්චර් එකට යමු. අද අපිට කතා කරන්න තියෙන්නේ එතකොට මූලිකවම මෙන්න මේ මාතෘකාව. මොකක්ද මාතෘකාව? අපේ මාතෘකාව තමයි alien abduct human. එහෙමත් නැත්නම් පිටසක් වල ජීවීන් මිනිසුන් පැහැර ගනි. සහ අවසානයේ මම ප්‍රශ්නාර්ථ ලකුණක් දාලා දිනවා. මොකද මේක ඇත්තක්ද නැත්තක්ද මේ සියල්ල අපි කතා කරන්න යන අද ලෙක්චර් එකේදී සහ ඒක යම් තාක් දුරට මතභේදාත්මක සහ පොඩක් ආందోళනයක් වෙච්ච මාතෘකාවක් නිසා. එහෙනම් අපි අද අපේ ලෙක්චර් එකට යමු. එතකොට මේ පළවෙනි ස්ලයිඩ් එක වල ඉස්සර වෙන who are those men in black. එහෙමත් නැත්නම් මේ පිටසක් වල ජීවීන් ගැන කතා කරද්දී ලෝකේ පුරා ගොඩක් ප්‍රචලිත වෙච්ච මාතෘකාවක් තමයි මේ men in black කියන මාතෘකාව. ඒ කියන්නේ කළු ඇඳගත් අභිරහස් මිනිසුන් විශේෂයක්. හරිද? එහෙමත් නැත්නම් කළු ඇඳගත් අභිරහස් මිනිස් කොට්ටාශයක් වගේ එකක්. එතකොට ඇත්තටම කවුද මේ කළු ඇඳගත් අභිරහස් මිනිස්සු කියන්නේ කවුද කියන එක. එතකොට ඇත්තම දැන් අපි මේක පැහැදිලි කරන්න යද්දි ඇත්තටම මේ සිදුවීම වාර්තා වෙන්නේ 1953 වර්ෂයේ. ඒ කියන්නේ 1953 කියන්නේ 20 වෙනි සියවසේ මේ පිටසක් වල ජීවීන් පිළිබඳ නිරන්තර වාර්තා ඇති වුණා මේ මැද භාගයේ. කියන්නේ ලෝක යුද්ධ දෙවන ලෝක යුද්ධ වගේ තිබ්බ කාලේ. කියන්නේ 1940 1950 1960 වගේ කාලය තුළ මේ පිටසක් වල ජීවීන්ගේ පැමිණීම එතකොට අභිරහස් ව්‍යාසර වස්තු නිතර නිතර දර්ශනය කියන්නේ නිරීක්ෂණය කරන්න මේ පෘථිවිවාසීන් හැකි වුණා. ඉතින් මේ කාලේ කියන්නේ මම මේ කතා කරන්නේ 1953 වර්ෂයේ වෙච්ච සිදුවීමක්. එතකොට දැන් මෙහෙම යනකොට මේ කාලේ දැන් නිතර පුවත්පත්වල ලිපි පළ වෙනවා. එතකොට ආටිකල්ස් එහෙම නැත්නම් ඔය සංගරාවල විවිධ මාතෘකායකදී පිටසක් වල ජීවීන් ගැන කතා බහක් යනවා. ඒ කියන්නේ ලොකු කතා බහක් යනවා. මිනිස්සු හරීම කුතුහලයෙන් සහ මේ ආසාවෙන්
පොඩ්ඩ හොයලා බලනවා මේ මාතෘකාව ගැන. ඉතින් පිටසක්වල ජීවීන් ගැන මේ විදිහට ලියන, කියන්නේ පිටසක්වල ජීවීන් ගැන කරුණු පුවත්පත්වලට සංගලවට ලිපි සපයන එක ලේඛකයෙක් නිවසක සීනෝ නාද දෙනවා. මේ මම මේ කතා කරන දිනේ ඔහුගේ නිවසේ සීනෝ නාද දෙනවා. ඉතින් ඔහු ගිහිල්ලා තමන්ගේ නිවසේ දොර අරිනකොටම එක්වරම මේ සම්පූර්ණ කළු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසෙච්ච නමුත් බැලු බැල්මටම හඳුනා ගන්න නොහැකි විදිහේ පිරිසක් පැමිණෙනවා. මේක බලහත්කාරයෙන් වගේ නිවස රතු වෙනවා ආයුධ සන්නද්ධ පිරිසක්. ඉතින් මේ ලේඛකයල ලේඛකයෝ කියන්නේ සාමාන්‍ය ටිකක් බුද්ධිමත් මිනිස්සු. ඒ කියන්නේ ඕනම දෙයක් දැකපු පමණින් විශ්වාස කරන සහ දැකපු පමණින් ඒ පිළිබඳ මේ මතයක් ගොඩනගන පිරිසක් නෙමෙයි. ඉතින් ඔහුට බැලු බැල්ම පේනවා මිනිසුන්ට වඩා යම් විශේෂ, ඒ කියන්නේ මිනිසුන්ට වඩා වෙනස් යම් වෙනසක් තියෙන පිරිසක් තමයි කියලා. ඉතින් ඒ කෙසේ වෙතත් මේ පිරිස ඊට පස්සේ ඔහුට පවසනවා මෙන්න මෙහෙම කතාවක්. ඔවුන් කියන්නේ ඔවුන්ට වැඩි වෙලාවක් එතන ඉන්න බැරි බවත්, පිටසක්වල ජීවීන් පිළිබඳ තවදුරටත් සොයා බැලීම්, ලිපි පළ කිරීම වගේ දේවල් කරොත් ජීවිතය අවසන් කරන බව, ඒ කියන්නේ මරණ තර්ජනයක් එල්ල කරනවා ඔවුන්. ඊට පස්සේ ඒ කියන්නේ මේ ලේඛකයාට මරණ තර්ජනය ඉදිරිපත් කළ ඔවුන් වහාම පිටත් වෙන්න යනවා. ඒත් එක්කම ඔවුන් කියනවා තමන් දුටු බව කිසිවෙකුට පවසන්න එපයි කියලා. ඒ කියන්නේ රහසක් විදිහට ඒක පියාගන්න යුතුයි කියලා ඔවුන් කියනවා. ඉතින් ඒ කෙසේ වෙතත් බියටපත් වෙච්ච ලේඛකයා පොලිසිය සහාය පතනවා. ඉතින් ඔහු පැමිණිල්ලක් කරනවා මේ ඒ අවස්ථාවේ මෙහෙම පිරිසක් මෙහෙම සිදුවීමක් වුණා කියලා. ඉතින් මේ ජනාකීර්ණ වීදියක වේගයෙන් ඇදී යන මේ මෝටර රථය, ඒ කියන්නේ ඔවුන් යන්නේ කළු පැහැදිලිම මෝටර රථයක. ඉතින් පොලිසියට පහසුවෙන් අඳුරගන්න පුළුවන් වෙනවා ඔවුන් කවුද කියලා. ඉතින් ඒ අවස්ථාවේම පොලිසිය තමන්ගේ ලුහුබැඳීම් පටන් ගන්නවා. ඉතින් මද වෙලාවක් මේ විදිහට ලුහුබැඳලා පස්සේ එක්වරම අදාහගත නොහැකි විදිහට මේ පොලිස් නිලධාරීන්ගේ ඇස්පනා අපිට මේ කළු පැහැති වාහනේ අතුරු දන්වනවා. ඉතින් මේ වගේ සිදුවීම් රාශියක් නිසා මේ 1940 1960 දශකයේ, කියන්නේ මේ මෙන් ඉන් බ්ලැක් කියන මාතෘකාව 1940 1960 දශකයේ බටහිර රටවල, කියන්නේ යුරෝපාකරයේ මූලිකම යුරෝපාකරයේ ඇමරිකාව වගේ රටවල මිනිස්සු මහත් ආන්දෝලනයකට පත් කරපු මාතෘකාවක්. ඉතින් නමුත් අපිට මෙතන තියෙන ප්‍රශ්නේ තමයි ඇයි ඔවුන් ඒ විදිහට පිටසක්වල ජීවීන් පිළිබඳ තොරතුරු වාදීම නවත්වන්නේ සහ ඒකට බාධා කරන්නේ. ඉතින් අපි මේකට උත්තරයක් හොයන්න යොදා ගන්න පුළුවන්. ඒ කියන්නේ අපි මේකට මේ මොකක්ද හේතුව කියන එක පැහැදිලි කරන්න මේ යූෆොලොජි යටතේ මෙහෙම මතයක් තියෙනවා. ඒ කියන්නේ යූෆොලොජි යටතේ ඔවුන් කියන්නේ මේ මෙන් ඉන් බ්ලැක් කියන මාතෘකාවේදී මම මෙතන ස්ලයිඩ් එක දාලා තියෙනවා. ඉතින් යූෆොලොජි හු ආද, ඒ කියන්නේ යූෆොලොජි යටතේ ඔවුන් කවුද කියන එක. ඉතින් යූෆොලොජි යටතේ ඔවුන් පවසන විදිහ මේ කළු ඇඳගත් අභිහාස් මිනිස්සු කියලා හඳුන්වන්නේ ඇත්තරම පිටසක්වල ජීවීන්ම කියලයි ඔවුන් කියන්නේ. ඉතින් ඔවුන් කියන විදිහට මේ පිටසක්වල ජීවීන් මනුෂ්‍ය වර්ගයාට වසන් වෙලා පෘථිවිය කරන විවිධ පරිවේෂණ, ඔවුන්ගේ අත්හදා බැලීම, ලෝකයට අනාවරණය වීම වැළැක්වීම උදෙසා තමයි මේ විදිහට මේ ඒ පිළිබඳ සොයා බලන පුද්ගලයන් බියටපත් කිරීම, ඒ වගේ තර්ජන වගේ ඒවා කරන්න කියලා. ඉතින් යූෆොලොජි යටතේ ඔවුන් ඒ විස්තරය විග්‍රහ කරන්නේ ඒ විදිහට. ඉතින් ඊට අමතරව මම යම් අමතර කරුණක් කියන්නම්. ඔයාලා බලලා ඇති සමහරට මෙන් ඉන් බ්ලැක් කියන චිත්‍රපටමාලාව, ලෝක ප්‍රසිද්ධ චිත්රපටමාලාවක් මේක බලලා තියෙනවා නම් ඔයාලට මේ මම පැහැදිලි කරන සිදුවීම් පිළිබඳ යම් අදහසක් ගන්න පුළුවන්. මොකද ඒ කියන්නේ 100%ක් ඒ චිත්‍රපටයේ ඇත්තක් කියලා නෙමෙයි මම කියන්නේ. ඒ වගේම 100%ක් ඒක බොරු කියලා කියන්නේ නැහැ. නමුත් මම කියන්නේ ඒ ෆිල්ම් එක බලලා තියෙනවා ඔයාලට යම් අදහසක් ගන්න පුළුවන් මේ සිදුවීම සම්බන්ධයෙන්. ඒ කියන්නේ මම මේ විස්තර කරන සිදුවීම මොකක්ද කියන එක පොඩි අදහසක් ඔයාලට එයි. නමුත් දැන් චිත්‍රපට කියන ඒවා පෙළඳපොළට එන්නේ ආර්ථිකමය අරමුණු වලින්. ඒ කියන්නේ දැන් අපි ඉතිහාස කතාවක් ගත්තත් 100%ක් ඉතිහාසයම නිර්මාණය කරන්න බෑ චිත්‍රපටයක. ඒ කියන්නේ එකක් ඉතිහාස කතා වගේ දේවල් වල අපිට ගන්න පුළුවන් කරුණුලු. ඒ කියන්නේ එකිනෙකට එකක් ගලප ගන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා. එතකොට ඒ වගේ වෙලාවට අධ්‍යක්ෂකතුමාට පිටපත් රචකයාට ඒක ඒ කියන්නේ ඒක ගලපන්න අවශ්‍ය විදිහේ යම් යම් සිදුවීම් අතුල් කරනවා. ඉතින් ඒ වගේ ඒ චිත්‍රපට මාලාවෙත් ඔයාලා බැලුවොත් මම මේ කියන සිදුවීමට අදාළ යම් යම් කොටස් පැහැදිලි කරගන්න පුළුවන්. ඉතින් මේක තමයි මේ මෙන් ඉන් බ්ලැක් කියන අයට සම්බන්ධ කතා භාෂා සිදුවීම්. ඉතින් ඒකනත් මම පැහැදිලි කරේ මේ ප්‍රධාන මාතෘකාවට අමතරව. ඊට පස්සේ මෙනවා මම මෙන්න මෙහෙම මාතෘකාවකට. මොකක්ද බානියන් බෙටිහිල්? ඒ කියන්නේ මම මේ විස්තර කරන්න යන්නේ පිටසක්වල ජීවීන්. දැන් අපේ ප්‍රධාන මාතෘකාව මම ඉස්සෙල්ලා ඔයාලට ඩිස්ප්ලේ කරානේ. පිටසක්වල ජීවීන් මිනිසුන් පැහැර ගනීද සහ පැහැර ගනී කියන ප්‍රශ්නාර්ථයක් ඉදිරි කරමින් තමයි මම මේ මාතෘකාව පටන් ගත්තේ. ඉතින් මම ඒකට අදාළ පළවෙනි සත්‍ය සිදුවීම විස්තර කරනවා. ඉතින් මේකේ මාතෘකාව තමයි බානියන් බෙටිහිල්. ඒ කියන්නේ
මම එයාගේ ෆොටෝ එකක් මෙතන ඩිස්ප්ලේ කරලා දිනේ. ඊට පස්සේ මේ විස්තර රිපෝට් කෙටියෙන් කියනවා. ඉතින් මේ බානි කියන්නේ, බානි සහ බෙටි කියන්නේ විවාහ පියවරක්. මේ සිදුවීමට එයාලා මුහුණ දෙන්නේ 1961 වර්ෂයේ. එතකොට මේ බෙටි කියන්නේ සුදු ජාතික කාන්තාවක්. ඇය මේ සිදුවීමට මුහුණ දීති. එයාගේ වයස අවුරුදු 41ක් පමණ. එතකොට බානි කියන්නේ කළු ජාතික ඇමරිකානු පුද්ගලයෙක්. ඔවුන් දෙන විවාහක යුවලක්. ඉතින් මේ ඔවුන් 1961 වර්ෂයේ තීරණය කරනවා කැනඩාවට යන්න. ඒ කියන්නේ මේ සෞම්‍ය කාලේ කැනඩාවට යන්න. මොකද බානිගේ ශරීරයේ තියෙන යම් කුෂ්ඨ රෝගයක්. ඒ කියන්නේ කුෂ්ඨ රෝගයක් කියන්නේ දැන් අපි කුෂ්ඨ රෝගේ නේවා, මේ අලුත් දෙයක් නෙමෙයි, කුෂ්ඨ වගේ දේවල්. එතකොට ওই කාල මේ කාලගුණික වෙනස්කම් මත ඒවා උත්සන්න වීම තියෙනවා. ඒ නිසා ඔවුන් තීරණය කරනවා තම සෞම්‍ය මේ කියන්නේ කැනඩාවේ තියෙන සෞම්‍ය දේශගුණය නිසා යම් කාලයක් කැනඩාවට ගිහින් හිටියොත් හොඳයි කියලා. ඉතින් ඒ අනුව ඔවුන් පිටත් වෙනවා මේ 1961 වසරේ යම් දිනක. ඔවුන් තමගේ මෝටර් රථයෙන් පිටත් වෙනවා මේ විදියට කැනඩාව බලා යන්න. එතකොට ඔවුන්ට හමු වෙන වනගත ප්‍රදේශයක්. දැන් වනගත ප්‍රදේශයක් කිව්වහම ඉතින් ඇමරිකා වගේ රටවල් වල වනගත කිව්වහම අතිවිශාල ප්‍රදේශ තමයි. සමහර විට දවසක් වුණත් තනිකර කැලෑමැදින් වෙන්න පුළුවන් තමගේ ගමන තියෙන. ඉතින් ඒ වගේ ඔවුනුත් මේ විදියට වනගත ප්‍රදේශයක් ඔස්සේ තමන්ගේ ගමන සාමාන්‍ය පරිදි යනවා. ඉතින් මේ යනකොට මගදී ඔවුන් දකිනවා කියන්නේ ඔවුන්ගේ දර්ශන පථයට හසු වෙන එක් පැස්සකින් යම් තාරකාවක් වගේ වස්තුවක්. ඒ කියන්නේ යම් ආලෝකයක්. ඒ කියන්නේ අපි වල්ගතර කොටා වෙනවා කියන අන්න ඒ වගේ සිදුවීමක් ඔවුන් නිරීක්ෂණය කරනවා එක් පැස්සකින්. එතකොට මේක කඩා වෙනට පස්සේ, ඒ කියන්නේ දර්ශන පථයෙන් ඉවත් වුණාට පස්සේ වෙනසක් නැහැ. සාමාන්‍ය විදිහට ඔවුන් තමන්ගේ ගමන අර පුරුදු පරිදිම කරගෙන යනවා. නමුත් මද වේලාවකට පස්සේ මේ අර අමුතු ආලෝකයක් ආපු එක එක්වරම තමන්ගේ මාර්ගය ඉදිරියෙන් දර්ශනය වෙනවා. ඔවුන් මීට කලින් දැකලා නැති විදිහ වාහනය. දැන් අපි කාර් එක ගැන, කාර් එක කියන්නේ මොකක්ද කියලා මේ බාහිර කියන්නේ සාමාන්‍ය අපේ අදහසක් තියෙනවනේ ඔළුවේ. කාර් එකක් කියන්නේ මේ වගේ දෙයක්. ඒකවල ප්ලේන් එකක් දැක්කොත් ප්ලේන් එකක් කියන්නේ මොන වගේ දෙයක්ද කියන අපි පැහැදිලි කරන් දන්නවා. නමුත් මොවුන් මේ දකින දර්ශනේ මොවුන් මීට කලින් දැකලා නැති විදිහ වාහනයක්. ඔවුන් දකින්නේ පීතිසි හැදති යම් පාවෙන වස්තුවක් වගේ. ඉතින් ඔවුන් මේ තමන්ගේ සජීවී අත්දැකීම් පස්සේ විස්තර කරනවා. ඒක තමයි මම මේ කතාවක් විදිහට වාද කියන්නේ. එතකොට මේ ඔවුන් කියන විදිහට මේ දැකලා තියෙන්නේ පිරිසි හැඩේ හඳුනාගත් වස්තුවක්. ඒ කියන්නේ යාටත් හරියටම එක්වරම හඳුනාගන්න බැහැ මොකක්ද මේ වස්තුව කියලා. ඉතින් මේ විදිහට මේ වස්තුවයි වාහනයයි දෙකම එකම ඒ කියන්නේ විශේෂයක් නැහැ. ඔවුන් ඒක දකිනවා. ඒත් එක්කම අර වස්තුව මේ වාහනයට සමාන්තරව ගමන් කරනවා. ඉතින් යම් පොඩි වාතාවක් තියෙනවා මේ ගුරුත්වාකර්ෂණය. එහෙමත් නැත්නම් මේ යානයට තිබ්බ මේ යානයත් එක්ක තිබ්බ මේ සම්බන්ධතාව නිසා, එහෙමත් නැත්නම් මේ යානයේ බලපෑම නිසා මේ වාහනය විනාඩි කීපයක් තුළ සැතපුම් 35ක් වගේ, ඒ කියන්නේ විනාඩි කීපයක් තුළ සැතපුම් 35ක් යනවා කියන්නේ ශබ්ද වේගයත් පරයා වේගෙන් ගමන් කරලා තියෙනවා. ඉතින් මේ වගේ වේගයක් අත් කරගත්තා කියලා වාර්තාවක් තියෙනවා. ඒකේ සත්‍යාසත්‍යතාවය පස්සේ කොහොමද කියලා මම පැහැදිලි කරා නම්. ඉතින් මේ එහෙම වාර්තාවක් තියෙනවා මේ වේගය, ඒ කියන්නේ අර වේගය අභිභව ගමන් කරා කියලා. ඉතින් මේක බැලූ බැලමට අද්භූත යානාවක් කියලා ඔවුන්ට පේනවා. ඉතින් තවත් ටික වෙලාවකට පස්සේ මේ යානේ ඔවුන් පසු කරගෙන ගිහිල්ලා මාර්ගය අවහිර කරමින් වගේ නවත්වනවා. ඒ කියන්නේ බිමට පහත් කරන්නේ නැහැ. නමුත් මාර්ගය අවහිර කරමින් වගේ මාර්ගයට ඉහෙලින් නැවතිලා දෙනවා. ඉතින් ඒ නිසා මොවුන් සැකේ නිසා වාහනේ නතර කරලා ඒ දෙසට යන්න බලද්දීම මොවුන් වාහනයත් එක්කම සියලු දෙනා මේ ඒ යානේ දෙසට ඇදිලා යනවා. ඉතින් මේ සිදුවීම මේ ඇත්තටම ඔවුන් විස්තර කරනවා මේක උනේ කොහොමද කියලා. ඊට පස්සේ ඔවුන්ට සිහි විසඥ වෙනවා. නැවත සිහි ඇති ඔවුන් ඉන්නේ යම් පර්යේෂණාගාරයක් වගේ ස්ථානයක. එතකොට මේ පර්යේෂණාගාරයේ ඔවුන් දකිනවා මීට කලින් දැකලා නැති යම් අමුතු ජීවි විශේෂයක් ඉන්නවා. එතකොට ඔවුන් පර්යේෂණයක් කරනවා වගේ ලක්ෂණ තමයි පෙනෙන්නේ. ඉතින් මේ විදිහට ඒ ඉන්නකොට එක්වරම මේ ඔවුන් ඇවිල්ලා මේ බෙටිගේ ශරීරය, කියන්නේ බෙටිගේ මේ ශරීරයට සිරින්ජ එකතු කරනවා. ඊට පස්සේ බානිගෙන් ඔවුන් පුරුෂ ධාතු සාම්පලයක් ගත්තයි කියලා ඔවුන් පැහැදිලි කරනවා. ඉතින් ඒ ඔස්සේ ඔවුන් කියන්නේ මේක කලල බන්ධනය වගේ තාක්ෂණයක් ඔවුන් අත්හදා බලපු අවස්ථාවක් කියලා. ඉතින් මේ සිදුවීම පස්සේ ඔවුන් නැවත සිහියෙදී, කියන්නේ අර ඇතුළට ගිහිල්ලා පර්යේෂණාගාරයෙන් පස්සේ ඔවුන්ට නැවත සිහියෙදී පියවි සිහියෙදී ඔවුන් සාමාන්‍ය පරිදි තමන්ගේ වාහනේ මිනා. නමුත් මේ විස්තරය පැහැදිලි කරන ඔවුන් මේ සජීවී විස්තරයක් දෙනවා. දැන් ඔයාලා මම මේ කතාවක් කියවන්නේ දැන් ඔයාලා හිතනවා දැන් මම මේ ලස්සන බොරුවක් කියන්න උත්සාහ කරනවා කියලා. එහෙමත් නැත්නම් මේ ලස්සන ගොතපු කතාවක් කිව්ව කියලා. නමුත් මම මේ ඊළඟට කියන්න යන කාරණාවත් එක්ක ඔයාලා
අදහසක් ගන්න මොකක්ද ඇත්තට මම මේ කියන්න උත්සාහ කරන්නේ කියලා. ඉතින් මේ දැන් මම කිව්ව එක නිකන් චිත්‍රපටියක අවස්ථාවක් වගේ වගේනේ ඔයාලට දැනෙන්නේ. يعني වාහනයක් යනවා, මිනිස්සු එන්නේ යනවා, පිටසක්ලියෙන් එනවා, ඇදලා ගන්නවා, මේ මෙහෙම දෙයක් උනායි කියනවා, නිකන් චිත්‍රපටියක් වගේනේ. නමුත් දැන් මම කියන්න යන්නේ මේක තහවුරු කරන සාක්ෂි මොකක්ද? දැන් දැන් අපි දන්නවනේ ගිනි ගිනි يعني ගින්දර එමත් නැත්නම් විකිරණශීලී වගේ. දැන් ඔයාලා දන්නවා මාර්කියුරි. එතකොට දැන් මාර්කියුරි අවුරුදු 60 දී මියනවනේ මේ අධික විකිරණශීලීතාවයට නිරාවරණය වීම නිසා. එතකොට දැන් අර ඔහුගේ මේ මාර්කියුරි පාවිච්චි කරපු මේ කිසිම දෙයක් මේ මේ වෙන්දේසි කරන්නවත් නැහැ. මොකද ඒවා අධික විකිරණශීලී කියන නිසා. මොකද يعني විකිරණශීලීතාව හොයාගන්න කලින් එයා ඇත්තට කියන්නේ ලෝකේ දන්නේ නැහැ විකිරණශීලීතාව හොයාගන්න කලින් විකිරණශීලීතාව කියන්නේ මොකද්ද කියලා. ඉතින් ඒ නිසා මේ එයා තමන්ගේ සාක්කුවේ ලැබ් කිට් එකේ ඔය ප්ලූටෝනියම් වගේ මේ මේ අධික විකිරණශීලීතා සහිත ද්‍රව්‍ය දාගෙන එහෙම ගමන් කරා. එතකොට මේ අත්වලින් ඇල්ලුවා. ඉතින් ඒ නිසා විකිරණශීලීතාවයට නිරාවරණය වීම නිසාම මේ අවුරුදු 60 දී මියන. ඉතින් ඒ වගේ දැන් ගිනි පන්දමකට එතකොට විකිරණශීලී මොකට හරි නිරාවරණය වුණොත් අපේ සම පිළිස්සෙනවනේ. එතකොට දැන් මේ දෙන්නගේ ශරීරයට නිරාවරණය වෙලා තිබේ. ඒ කියන්නේ සම මතුපිටට නිරාවරණය වෙච්ච ප්‍රදේශ සම්පූර්ණයෙන් පිළිස්සිලා තිබේ. ඉතින් එතකොට යම් සිදුවීමක් වුණයි කියන්නේ හොඳටම සාක්ෂියක් තමයි මේ පිළිස්සීම් සලකුණු. ඊට අමතරව වැදගත්ම දේ තමයි මේ ඒරියා එක බාරව තියෙන ගුවන් හමුදා නිරීක්ෂණාගාරේ රේඩාර් තිරේ හඳුනාගත් යානයක ගමන් මාර්ගයක් සටහන් වෙලා තියෙනවා. ඉතින් මේක තමයි මේ පානිසා බෙටි හීල්ගේ අත්දැකීම. එතකොට මම යනවා ඊළඟ විස්තරයට. ඒ තමයි මම මෙතන ඊළඟ විස්තරයේ හැටියට කියන්න යන්නේ ලැංක්ෂයර් කිඩ්නැපින්. එහෙමත් නැත්නම් මේ ලැංක්ෂයර් කියන ස්ථානයේ සිදු වෙච්ච සිදුවීම. ඒ කියන්නේ මේ සිදුවීම වෙන්නේ 1976 වර්ෂයේ ටයිචෝ එක මම නැවතත් දෙන්න ගන්නම්. මේ සිදුවීම වෙන්නේ 1976 වර්ෂයේ. එතකොට මේක සිද්ධ වෙන්නේ ලැංක්ෂය කියන ප්‍රදේශය. ඒක ලැංක්ෂය කියන්නේ වර්තමානයේ එංගලන්තයට අයත් ප්‍රදේශයක්. ඒ කියන්නේ ස්වාධීන රාජ්‍යයක් කියලා පිළිගෙන නැහැ මං හිතන්නේ. කොහොමත් ලැංක්ෂය කියන්නේ එංගලන්තයේ ආශ්‍රිතව තියෙන ප්‍රදේශයක්. එතකොට මෙතෙන්දි වෙන්නේ තර වගේම සිදුවීමක්. මේකට මුහුණ දෙන කාන්තාවන් තුන්දෙනෙක් ඔවුන් රතු ඒ කියන්නේ තමන් අර වගේම වාහනයක ගමන් කරද්දී එක්වරම දකින්න රතු පැහැති දීප්තිමත් ආලෝකයක්. ඉතින් මේක කෙලින්ම ඍජුවම රතේ වෙද ඒ කියන්නේ අර මාර්ගයේ ගමන් කරද්දී ඍජුවම රතේ වෙද එල්ල වෙනවා. ඒත් එක්කම මේ ඔවුන් සිහි ඒ කියන්නේ අර ඔවුන් සිහිය මේ සිහි නැතුව යනවා. නමුත් අර කලින් කිව්වනේ මම කලින් සිදුවීමේදී මේ වේගය අභිභව ගමන් කිරීමක් ගැන. එතකොට මෙතෙන්දිත් මේ අතිශය අධික වේගය නිසා ඔවුන්ට වාහනේ පාලනය ගිලිහී යනවා. ඉතින් කොහොම හරි ඔවුන් අර අර බෙටි සහ බානී මුහුණ දුන්න ආකාරයෙන් සිදුවීමකට මුහුණ දෙනවා. ඔවුන් සිහි විසඥ වෙලා කාලයක් ඒ කියන්නේ විනාඩි 20කට විතර පස්සේ නැවත සිහිය එනකොට ඔවුන් අර කලින් වගේම වාහනේ ඉන්නවා. නමුත් මෙතන තියෙන ප්‍රශ්නේ තමයි ඔවුන්ගේ කෙටි කාලීන මතකේ කවුරු හරි මකලා දෙනවා. ඒ කියන්නේ විනාඩි 20කට විතර කලින් සිදුවෙච්ච කිසිම දෙයක් ඔවුන්ගේ මතකේ නැහැ. ඉතින් මෙතෙන්දි තර වගේම පිළිස්සුම් තුවාල දක්න ලැබෙනවා. ඉතින් ඒ නිසා අපිට යම් සම්බන්ධතාවයක් ඇති කියලා හිතන්න පුළුවන්. ඊට පස්සේ මම එනවා illness case that never heard of. එහෙමත් නැත්නම් මෙතෙන්දි මම පැහැදිලි කරන්න යන්නේ මේ මීට කලින් අහලා නැති විදිහේ ලෙඩක්. ඒ කියන්නේ මේ සිදුවීම වෙන්නේ මීට දශකයකට විතර කලින් මේ මේ සමහරවිට මේ සිදුවීමේදී වෙන්නේ මේ රාත්‍රී නින්දර ගිය පුද්ගලෙක් තමයි මේ සිදුවීම විස්තර කරන්නේ. ඔහු කියන්නේ තමන් නිවසේ සාමාන්‍ය පරිදි රාත්‍රී කාලේ නිදාගෙන ඉන්නකොට දීප්තිමත් ආලෝකයක ඒ කියන්නේ අර දැන් අපේ ශරීර සංවේදන ලබාගෙන ඉන්නේ දැන් ඒකට ඇහැ වගේ ඇහැ අතිශය සංවේදීනේ. ඔහුගේ ඇසට එල්ල වෙනවා අතිශය දීප්තිමත් ආලෝක කිරණයක් සහ ආලෝක කදම්බයක්. ඒකට ඒකත් එක්ක ඔහු රෑ නින්දෙන් ඇහැරෙනවා. ඊට පස්සේ ඔහු කියන්නේ අර වගේම සිදුවීමක් ඔහු ඇදී ගිය කෙනි සමගේ ශරීරය සැහැල්ලු වෙලා ගියා. ඊට පස්සේ ඔහුට සිහිය එද්දි යම් පර්යේෂණාගාරයක් වගේ අමුතු ජීවීන් පිරිසක් ඉන්න තැනක තමයි තමන් හිටියේ. ඒ වගේම ශල්‍යාගාරයක ඇඳක තමන් හාන්සි වෙලා හිටිය බව ඔහු කියනවා. ඒත් එක්කම එතෙන් ආපු යම් ජීවීන් පිරිසක් ඔහුගේ දතක් ඒ කියන්නේ දතක් හාරලා යම් යන්ත්‍රයක් ඇතුළත් කරපු බව කියනවා. ඉතින් මේ විස්තරය ඔහු පැහැදිලි කරන්නේ රෝහලේ. නමුත් ඒ කියන්නේ ඔහුට මේ රෝහල් ගත වෙලා එහෙදි තමයි මේ විස්තරය පැහැදිලි කරන්නේ. නමුත් මේකට හේතුව තමයි මේ පුද්ගලයාට මේ සිදුවීමට මුහුණ දුන්නට පස්සේ නිතර තමන්ගේ මානසික ව්‍යාකූලතාවයක් ඇති වෙනවා. ඒ කියන්නේ තමන්ගේ සිතුවිලි වලට බාධා කිරීමක්, අදහස් වලට බාධා කිරීමක් එක්වරම මානසිකව පීඩනයක් වගේ දේවල් ඒ කියන්නේ කලින් වෛද්‍යවරු පවා දැකලා නැති විදිහ රෝග ලක්ෂණ ඔහුගේ රෝගයෙන් පිළිබිඹු වෙනවා. නමුත්
වෛද්‍යවරුන්ගේ නිගමනය තමයි ඔහුට කිසිම ලෙඩක් නැති බව. ඉතින් ඒ කෙසේ වෙතත් ඔහු මේ කියන විස්තරයට අනුව වෛද්‍යවරු පොකරක් කියලා දත් පරීක්ෂා කරලා බැලුවා. ඔවුන්ට කිසිවක් හඳුනා ගන්න ලැබෙන්නේ නැහැ. නමුත් මෙතන තියෙන විශේෂ කාරණය තමයි ඔවුන් මේ පුද්ගලයාට එක්ස්රේ පරීක්ෂණයකට භාජනය කරාට පස්සේ ඔවුන්ගේ දත් ඔවුන් දකින ඔහුගේ දත් ඇතුලේ මේ ඉතාම මේ සූක්ෂම ලෙස සංගවපු යම් තාක්ෂණික උපකරණයක්. ඉතින් මේ සිදුවීමත් අපිට ගන්න පුළුවන් මේ පිටසක්වල ජීවීන්ගේ පැහැර ගැනීම වලට සාක්ෂියක් විදියට. ඊට පස්සේ මම කතා කරන්නේ මේ සිදුවීම වෙන්නේ මේ ඔස්ට්‍රේලියාවේ සිදුවෙච්ච සිදුවීමක් වෙන දශකයකට විතර කලින් සිදු වුණේ. මේක සිදු වෙන්නේ තරමක් ජනාකීර්ණ විදියක. එතකොට මේක ඇසින්දුරු සාක්ෂිකරුවන් පිරිසත් ඇරි. එතකොට මේ සිදුවීම මාධ්‍යයට හෙළි කරන්නේ මේ මේ පොලිස් නිලධාරියෙක්. මේ මාර්ගයේ ඔහු රාජකාරී කටයුතු කරමින් ඉන්නකොට ඔහු එකවරම තමන්ගේ දැස් යොමු වෙනවා ඉදිරියෙන් තියෙන කියන්නේ මාර්ගයේ කෙලින් යම් ටිකක් ඉදිරියෙන් අහස ඉහලින් පාවෙමින් වගේ තියෙන වස්තුවකට ඔහුගේ ඇස ගැටෙනවා. ඉතින් ඔහු දිගටම කියන්නේ බලාගෙන ඉන්න මොකක්ද වෙන්නේ කියලා. ඉතින් ක්‍රමක්‍රමෙන් මේ යානය පහත් වෙනවා මාර්ගය දෙසට. ඒත් එක්කම මේ මාර්ගයේ නවත්තලා තිබ්බ වාහනයක් යානය දෙසට ඇදලා යන්න ඇදිලා යන්න කියන්නේ අහසට ඇදිලා යන්න පටන් ගන්නවා. ඉතින් ඔහු දකිනවා මේ වාහනේ ඉන්න මිනිස්සු මේ මරලා තෝනින් කෑ ගන්නවා. නමුත් ඔහුට කරගන්න දෙයක් නැති නිසා ඔහු වික්ෂිප්ත වෙලා බලාගෙන ඉන්නවා. ඉතින් ඒ යානය ඇතුළත් වුණා. ඒ කියන්නේ අර මේ වාහනේ යානයට ඇතුළත් වුණත් එක්කම ඒ යානය අතිශය වේගෙන් අලාකුළු අතරින් ඇදිලා යනවා. නමුත් මෙතන තියෙන ප්‍රශ්නේ තමයි මේ සිදුවීම ඔස්ට්‍රේලියානු ජනමාධ්‍ය හරහා සිරස්තර ලෙස මේ සති ගණනාවක් පුරා විකාශය වුණත් මේ සිදුවීම පස්සේ යානයට හෝ ඒ සිටේවුන්ට සිදුවුණේ කුමක්ද කියන එක මේ වෙනකතුරුත් පැහැදිලි නැහැ. ඉතින් අභිරහසක්. ඉතින් ඊට පස්සේ ඒ මම කතා කරේ මේ පිටසක්‍ර ජීවීන්ගේ පැහැර ගැනීම පිළිබඳ තියෙන සාක්ෂි. ඉතින් ඊට පස්සේ මෙන්න අමුතු මාතෘකාවක් ඇලපිනා ඒලියන් හෙල්ප් ටු හියුමන්. එහෙමත් නැත්නම් පිටසක්‍ර ජීවීන් මිනිසුන්ට උදව් කරන. ඉතින් මේක ඇත්තටම ඔයා හිතන්න පුළුවන් මේ මොන වගේ මාතෘකාවක්ද? පිටසක්වල ජීවීන් කියන්නේ මම ලෙක්චර් එකේ කිව්ව විදියට අමනුෂ්‍ය කියන්නේ අනුකම්පා විරහිත දරුණු විදියක පිරිසක් නම් ඇයි ඕන් මිනිසුන්ට උදව් කරන්නේ? ඉතින් මේකට අපිට ගන්න පුළුවන් එක උදාහරණයක් තියෙනවා. මේ කුෂ්ඨ රෝගයක් මේ රෝගේ මේක වැළඳින මේ සිදුවීම අසන්නට ලැබෙන අපිට බටහිර යුරෝපා කරේ රටකින් මේ සිදුවීමට මොන දෙන්නේ කාන්තාවක්. ඇයට සිදුවෙච්ච දේ තමයි මේ කුෂ්ඨ රෝගයක්. ඇයත් පීඩා විඳින්නේ. නමුත් වෛද්‍යවරු කියන්නේ ඒ කියන්නේ පිළිකාවක් දක්වා වර්ධනය වෙලා නිසා ඒක සුව කරන්න බෑ කියලා. ඉතින් මේ විදිහට ඇය පිළිකාවක් හැදලා තියෙනවා. නමුත් ඇය තමන්ගේ කෙරත්තේ ඉන්නකොට ඇය පැහැදිලි කරන විදිහට තමන් යම් ජීවීන් පිරිසකගේ පැහැර ගැනීමට ලක් වෙනවා. يعني මේ සිදුවීම යුෆෝලොජියටදී වුන් විස්තර කරන්නේ පිටසක්වල පැහැර ගැනීමක් කියලා. ඉතින් මේ පැහැර ගැනීමෙන් පස්සේ මේ ඇය කියනවා තමනුත් අර වගේ පරිශනාගාරයක හිටියා. නමුත් මේ පැහැර ගැනීමෙන් පස්සේ ඇය නැවත නිවස කර මේ ගෙදරටම ඇරලනවා වගේ සිදුවීමක් වෙලා තියෙනවා. ඊට පස්සේ මේ කුෂ්ඨ රෝගය හොඳටම ඒ කියන්නේ නිට්ටාවටම සුව වෙලා තියෙනවා. ඒ කියන්නේ ඇයට නිකන් පිටසක්වල ජීවිත උදව් කරා වගේ සිදුවීමක් තමයි මෙතන පැහැදිලි කරන්නේ. ඉතින් මේ සිදුවීම් සියල්ලෙන්ම අපිට ගන්න පුළුවන් නිගමනය තමයි මේ පිටසක්වල ජීවීන් මිනිසුන් පැහැර ගන්නවා කියන එක සහ මේ ඒ කියන්නේ පැහැදිලි කරන සාක්ෂි තමයි මම ඔය කිව්වේ. ඉතින් දැන් ඇත්තටම දැන් මොකම සාක්ෂි ටිකක් කිව්ව බලයට ඕක ඇත්තක් වෙන්න පුළුවන්. මෙහෙම පොඩි පොඩි කරුණු ටිකක් කිව්ව බලයට ඕක ඇත්තක්ද කියන එක වලට ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් දැන් මෙතන ස්ක්‍රීන් එකේ තියෙන වෙනම ප්‍රශ්නයක් මම ඒකට යන්න කලින් පොඩි විස්තරයක් වලට කරන්න. මම කැමති මේ සිදුවෙච්ච සිදුවීම් ටික ඔක්කොම සංසන්දනය කරන්න. ඒ කියන්නේ මේ මම මුලින්ම කිව්වා බේටී සහ බානිහිල්ගේ සිදුවීම. ඊට පස්සේ මම අර සිදුවීම් කීපයක් කිව්වා. ඔස්ට්‍රේලියාවේ පැහැර ගැනීම ලක් වෙච්ච සිදුවීම. ඊට පස්සේ අර කාන්තාවන් තිදෙනේ ක්ලැන්ක්ටය ප්‍රදේශයේ පැහැර ගැනීම. ඊට පස්සේ අර ශූද්‍ර උපකරණයක් මේ ඊට අමතරව මේ අපි අන්තිමට කතා කරපු මේ පිටසක්වල ජීවීන් උදව් කිරීමට සම්බන්ධ. ඉතින් මේ ඔක්කොම ගත්තාම මෙතන දැන් මේ මිනිස්සු ඔක්කොම මේ අත්දැකීම් පැහැදිලි කරන හැමෝම මෙයාලගේ අත්දැකීම් ඔක්කොම ගත්තාම මේ හැම කෙනෙක්ටම පොදු වෙච්ච කාරණා කීපයක් තියෙනවා. මොනවද කියලා බැලුවොත් අංක එක තමයි දැන් ඔවුන් පැහැරගැනීම ලක්ුණාට පස්සේ ඔවුන් සියල්ලටම සිහිය ලැබෙන්නේ. මුලින්ම ඔවුන් දකින්නේ මේ කාමරයක්, එහෙම නැත්නම් ශල්‍යාගාරයක් වගේ මේ ස්ථානයක් සහ මේ අද්භූත ආලෝකය. කියන්නේ මේ අද්භූත ආලෝකයත් එක්ක ඔවුන් මුලින්ම දකින සිදුවීම තමයි මේ කාමරයක්, එහෙම නැත්නම් ශල්‍යාගාරයක් වගේ තැනක්. ඊට පස්සේ ඔවුන් සියල්ලම සියලු දෙනාගේම අත්දැකීම් වල තියෙනවා තමන් නිකන් සිරුර සැහැල් වෙලා කියලා සහනයක් දැනුණා වගේ කතාවක්. ඒක තමයි අංක දෙකට ඔවුන් කියන්නේ. يعني මම මේ කතා කරන්නේ ඔවුන් අර
පැහැර ගැනීම ලකුණයි කියන පිරිස් පොදුවේ කතා කරන ලක්ෂණ ගැන. ඊට පස්සේ ඔවුන් කියනවා මේ හඳුනනක ජීවීන් පිරිසක්, එහෙම නැත්නම් තවත් වෙනත් කවුරු හරි මේ ශල්‍යගාරයේ හිටියා කියලා. එහෙම විස්තරයක් ඔවුන් හැමෝම කරනවා. ඊට පස්සේ මේ හැමෝටම ඒ සිදුවීමෙන් පස්සේ, කියන්නේ යම් ওই ශල්‍යගාරයක යම් ශල්‍ය කර්මය සිදුනයි කියනකට පස්සේ යම් කාලයක් යනතුරු කිසිම දෙයක් ඒ කිසිම කෙනෙක්ට මතක නැහැ. දැන් අපි මේ ඔය සිදුවීම් මාලාගත සිදුවීම් මාලා වෙන්නේ ලෝකයේ මේ විවිධ ස්ථානවල, කියන්නේ එකම තැනකින් නෙමෙයි. දැන් ඇමරිකා කරේ, යුරෝපා කරේ, ඔස්ට්‍රේලියා කියන්නේ ලෝකයේ කෙළවරවල. එතකොට ඒ වගේ තැන්වලින් තමයි මේ සිදුවීම් වෙන්නේ. නමුත් මෙතන පුදුමයකට, එහෙමත් නැත්නම් මේ සියලු දෙයකම පොදු කාරණා ටිකක් තියෙනවා. ඒවා තමයි මම මේ කිව්වේ. එතකොට අර යම් කාලයක් යනතුරු ඔවුන්ට කිසිම දෙයක් මතක නැහැ. ඉතින් අන්තිමට ඔවුන් මේ අතපය සිහිය නැතුව නිින්දෙන් නැගිටිනවා. ඔය ටික තමයි මේ මූලිකම කතා කරන්නේ මේ පිටසක්වල ජීවීන්ගේ පැහැර ගැනීම සම්බන්ධයෙන් තියෙන කතා. ඒ කියන්නේ සිදුවීම් යුපරජයට විස්තර කරන සිදුවීම් වල පොදු සාරාංශය. ඒ කියන්නේ මේ හැම දෙයක්ම පොදුවේ තියෙනවා. ඉතින් මේ පොදුවේ කියන කාරණාව, يعني අර එළියට ගන්න, ඒ කියන්නේ මෙහෙම සිදුවීමක් උනායි කියලා කියන කෙනෙක්ගේ සම්පූර්ණ සිදුවීම පැහැදිලි කරගන්න වෛද්‍යවරු පාවිච්චි කරන ක්‍රමයක් තමයි මේ මෝහන, එහෙමත් නැත්නම් මනෝචිකිත්සක ක්‍රම භාවිතයෙන් ඔවුන් ඒ විස්තර විමසනවා. එතකොට ඒ සියලුම දේ ඔවුන් පැහැදිලි කරනවා. ඉතින් ඊළඟට ඒකෙන් පස්සේ මම මේ පොඩි සංසන්දනයක් කරේ මේ, ඊට පස්සේ මම එනවා මේ ඇයි මේ පිටසක්වල ජීවීන් එහෙමනම් මිනිසුන් පැහැරගෙන, දැන් අපි කතා කරන්නේ මේ පැහැර ගැනීම කියලා තියෙනවා, මේවා තමයි ජීවමාන සාක්ෂි, මේවා තමයි අසින්දුරු සාක්ෂි කියලා. ඉතින් එහෙමනම් මෙහෙම අසින්දුරු සාක්ෂි තියෙනවා නම් ඇයි එයාලා මෙහෙම මිනිසුන් පැහැර ගැනීමට ලක් කරන්නේ? එහෙමත් නැත්නම් තමන්ගේ ග්‍රහණයට ලක් කරගන්න. ඉතින් මේකට හේතුව තමයි මේ පොදුවේ, මේ කියන්නේ මේ හේතුව පැහැදිලි කරන යුකොලොජි විෂය යටතේ මෙහෙමයි. They use human variety of researchers for their survival. එහෙමත් නැත්නම් ඔවුන්ගේ ගැලවීම උත්සාහ මිනිසුන් පාවිච්චි කරනවා. මොකක්ද මේ ඔවුන්ගේ ගැලවීම උත්සාහ මිනිසුන් පාවිච්චි කරනවා? ඒ කියන්නේ පිටසක්වල ජීවීන්, දැන් අර වර්ගීකරණය යටතේ පිටසක්වල ජීවීන් හඳුන්වන විවිධ කාණ්ඩ යටතේ. එතකොට ඇතැම් පිටසක් හඳුන්වනවා මේ අවතැන් වෙච්ච පිටසක් කියලා. එතකොට තව පිටසක් කියන ඔවුන් නව ලෝක හොයන කට්ටියක්. එහෙම නැත්නම් තවත් පිටසක් හඳුන්වනවා දේශ ගවේෂකයෝ වගේ නිසා අන්න ඒ වගේ. එතකොට ඔවුන්ට ඒ කියන්නේ දැන් අර එක් කණ්ඩායමක අරමුණ තමයි පෘථිවිය අත්පත් කරගෙන. එතකොට ඔයාලා බලලා ඇති ෆිල්ම්ස් ඔය සම්බන්ධයෙන් ගොඩක් ෆිල්ම් තියෙනවා. මට මතක විදියට ඉන්ඩිපෙන්ඩන්ට් ඩේ චිත්‍රපටයේ ඔය වගේම සිදුවීමක්, භයංකර සිදුවීමක් තියෙනවා. අන්න ඒ වගේ ආක්‍රමණයක් වෙන්න පුළුවන්. ඊට අමතරව මූලිකවම ඔවුන් විස්තර කරන්නේ යුෆොලොජි විශේෂඥයන් මූලිකවම විස්තර කරන්නේ පිටසක්වල ජීවීන් මූලිකවම උත්සාහ කරන්නේ මිනිසුන් එක්ක මිශ්‍ර වෙලා මේ තමන්ගේ පරම්පරාව ඉදිරියට ගෙන යන්න. එතකොට අර වර්ගීකරණය යනුවේ යම් යම් වෙනස්කම් තියෙනවා. නමුත් මූලික අරමුණ ඔවුන්ගේ මිනිස්සු පාවිච්චි කරලා තමන්ගේ වර්ගය අභෝ කරන්න, තම වර්ගයා ඉදිරියට ගෙන යන්න කියන එක තමයි මූලිකම කරුණ. ඊට පස්සේ දැන් අපි මෙච්චරට කතා කරන්නේ මේ මිනිසුන් පැහැර ගැනීම සම්බන්ධයෙන්. ඊළඟතරව මෙහෙම සිදුවීම් වාර්තා වුණා මේ වගේ දේවල්. ඉතින් දැන් ඇත්තටම ඒවා ඇත්තක්ද කියන එක තමයි මම මේ කතා කරන්නේ. ඒකෙන් දැන් අර ජීවමාන සාක්ෂි තියෙනවා කියවනේ. එතකොට දැන් විශේෂඥ මත මොනවද? අන්න ඒ දේවල් තමයි දැන් මම මේ කියන්නේ. ඒ වගේම ඒ සම්බන්ධ දැන් සිදුවීමක්. එතකොට දැන් මේ මම මෙතන කතා කරන්නේ is the abduction of aliens creations real? ඒ කියන්නේ ඒවා ඇත්තටම සිදුවෙන දේවල්ද කියන. එතකොට දැන් මෙතෙන්දී දැන් අර සිදුවීම් ගොඩක් ඒවා ජීවමාන සාක්ෂි විදියට තිබ්බට දැන් මේ මෙහෙම අදහසක් තියෙනවා. මේ ප්‍රොෆෙසර් හොකින්ස් කියන පුද්ගලයා, මේ දමු බම්පස මේ ජයරූපීන්නේ, ඔහු දීර්ඝකාලීන පර්යේෂණ කරපු කෙනෙක්. මේ පිටසක්වල ජීවීන්ගේ පැහැර ගැනීමට ලක් වුණායි කියන පුද්ගලයන් සහ මේ පිටසක්වල ජීවීන්ගේ පැහැර සම්බන්ධය. එතකොට දැන් අර ජීවමාන සිදුවේ මෙහෙම තියෙද්දි මේ අර මම කියවන්නේ ලෝකේ පුරා විවිධ වාර්තා ඇති වෙනවා කියලා. එතකොට ඒ වගේ බහුතරය මම මේ කියන්නේ යන සිදුවීමත් එක්ක සම්බන්ධයි. ඒ කියන්නේ ඔහු පැහැදිලි කරන්නේ මෙන්න මේක, මේ පිටසක්වල ජීවීන්ගේ පැහැර ගැනීමට ලක් වුණායි කියන ගොඩක් අය කියන, ඒ කියන්නේ ගොඩක් අය පැහැදිලි කරන සිදුවීම්, කියන්නේ දැන් අපි අර මේක කොහෙත්ම වෙන්න බෑ කියලා බැහැර කරන මත වගේ දේවල් වලට හේතුව වෙන්න පුළුවන් විදිහට, හේතු වෙන්න පුළුවන් කියලා එයා කියන්නේ මේ මෙන්ටල් ඉල්නස්, එමත් නැත්නම් මානසික රෝගී භාවයක්. ඒ උදාහරණයක් විදිහට පැරලයිසස්, මැනික් ડિප්‍රෙෂන්, පැරනොයිඩ් මේ වගේ රෝග. එතකොට මේ රෝගවල සිංහල නම් කිව්වොත් මේ ස්ලීප් පැරලයිස් කියන්නේ නිදි වලිප්පුව කියන රෝගය. ඊට පස්සේ මේ ස්කින්සොෆ්‍රේනියා, එහෙමත් නැත්නම් බීන් නෝන් මාදය කියලා රෝග තියෙනවා. එතකොට මේ වගේ රෝග තියෙන අයට අද්භූත සංවේදන ලැබෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ මානසික රෝග මේ වගේ තියෙන අයට අද්භූත සංවේදන ලැබෙන්න පුළුවන්. ඊට පස්සේ මැනික් ડિප්‍රෙෂන්, එහෙමත් නැත්නම් මේ
අද්භූත දර්ශන පෙනීම මේකත් යම් දායක දුරට මේ වගේ සිදුවීම් වල බලපාන කියලා කියනවා ඔහු ඊට අමතරව මේ අන්තිමට පැරනෝයා කියලා රෝගයක් වෙන පැරනෝයා කියලා රෝගයක් එතකොට මේකෙදි මේ රෝගයෙන් පෙළෙන අයට දැනෙන දේ තමයි තමා වඩා යම් අද්භූත සිදුවීම් පෙළක් සිද්ධ වෙනවායි කියන එක එතකොට මේ ප්‍රොෆෙසර් හොකින්ස් කියන්නේ එයා වෙනම මතයක් දරන්නේ මේ සිදුවීම් වෙන්න පුළුවන් වගේම මෙහෙම දෙයක්ත් තියෙනවා මෙහෙම පැත්තකුත් තියෙනවා කියන එක තමයි ඔහු කියන්නේ එතකොට මේ මානසික රෝගීන්ටත් ඔය වගේ අවිවිධ අද්භූත සංවේදන ලැබෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් මම ඔය කිව්ව සනාථ කරපු අර සාක්ෂි 40ක්. එතකොට දැන් ඔය වගේ දසදහස් ගණන් 100000 ගණන් මිලියන ගණන් ඕන තරම් තියෙනවා මේ සිදුවීම්. එනේ වාර්තා වෙනවා. නමුත් ඒ වගේම බහුතරයක් ඔය වගේ මානසික රෝගීන්ගෙන් සිද්ධ වෙච්ච සිදුවීම්. නමුත් අර වගේ දැන් මම විස්තර කරපු සිදුවීම් ඒවා තහවුරු කරලා මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරපු ඒ වගේ සිදුවීම්. ඉතින් ඒ නිසා අපිට ඒ කියන්නේ පැහැදිලිව මේවා කරන්න බෑ. ඉතින් ඊට පස්සේ දැන් මෙතන තියෙන විශේෂත්වය තමයි මම අර ඉස්සෙල්ලා සංසන්දනය කරන්නේ. But how do the stories of people who have been abducted by aliens compare with each other? ඒ කියන්නේ මේ මේ පැහැරගත්තායි කියලා තමන්ගේ අත්දැකීම් විස්තර කරන පිරිස් කොහොමද මේ එක හා සමාන කතා ටිකක් කියන්නේ. ඒ කියන්නේ දැන් අර මම බානිහිල්ගේ සිදුවීමේදී කිව්වනේ අර ආලෝක තත්ත්වයක් ඇති වුණා ඊට පස්සේ උන් නැතිලා ගියා මෙහෙම පරික්ෂණාගාරයක්. එතකොට දැන් ඔය සිදුවීම් ටිකම අනිත් කතාවලත් තිබ්බනේ. එතකොට දැන් විශේෂඥයන් කියන්නේ එහෙමනම් ඒ කියන්නේ මේක ඇත්තක් නොවේ නම් කොහොමද මේ හැම දෙයක්ම එකම විදිහේ එකම ආකාරයේ දේවල් වෙන්නේ? කියන්නේ එකම සිදුවීම් පෙළක් හැමෝම විස්තර කරන්නේ කොහොමද? ඉතින් මේ මේක නිසාම මේ therefore researchers say abduction from aliens or alien organisms are definitely possible. ඒ කියන්නේ මේ හේතු නිසා ඒ කියන්නේ අර එකකට එකක් සමාන කතා ගොඩක් තියෙන නිසා මේ විශේෂඥයන් කියනවා එහෙම නැත්නම් පර්යේෂකයන් කියනවා මේ පිටසක්වල බැහැර ගැනීම කියන ඒවා ඇත්තටම වෙන්න පුළුවන් දේවල් කියන ඉතින් මේ කරුණු ටික තමයි මේ ඔවුන් පැහැදිලි කරන යුෆොලොජියටදී අවසානයේ ඔවුන් කියනවා මේක ඇත්තක්ම බිය හැකියි කියලා. ඉතින් ඊට පස්සේ අද දැන් අපි අද දවසට අදාළ එපිසෝඩ් 2 එකේ කරුණු ටික ඉවරයි. එතකොට ලබන සතියේ එපිසෝඩ් 3 එක තියෙනවා. දැන් ඒ කෙසේටත් මම මේක අවසන් කරන්න කලින් මෙහෙම කතාවක් කියන්න. දැන් මේ ලෝකේ දැන් මේ ලෝකේ ජනගහනය ඉන්නනේ. ඒ කියන්නේ ලෝකේ මිනිස්සු ඉන්නේ. එතකොට දැන් මේ පරිශන ප්‍රතිපල විදියට කියන්නේ මේ තොරතුරු අනුව ලෝක ජනගහනයේ කෝටි 10ක ගෙවත්. ඒ කියන්නේ මේ ඉන්න මිනිස්සුන්ගේ කෝටි 10ක ගෙවත් තමන්ගේ සිත් තුළ අභිරහස් ජීවීන් පිටසක්වල පැහැර ගැනීම සම්බන්ධයෙන් යම් යම් සිදුවීම් තමන්ගේ සිත් තුළ තියෙනවා කියලා. ඒ කියන්නේ මතක සටහන් ගැබ් වෙලා තියෙනවා කියලා. ඉතින් අර මෙතන පුදුමයට කාරණේ තියෙන්නේ දැන් පිටසක්වල ජීවීන් දැන් අර කුෂ්ඨ රෝගෙන් පීඩිත කාන්තාව එහෙම ඒ වගේ පිරිස් දැන් පිටසක්වල ජීවීන් ගැන කිසිම දෙයක් දන්නේ නැති පිරිස් මේ වගේ පැහැර ගැනීම වලට ලක් වෙන්නේ මේ එහෙම නැත්නම් ඔවුන්ගේ සිද්දේ මේ වගේ මතක සටහන් ඇති වෙන්නේ කොහොමද කියන එක තමයි දැන් මෙතන තියෙන ප්‍රශ්නේ. ඉතින් ඒක අදටත් නොවිසදිච්ච අභිරහසක්. ඉතින් ඒ ගැන තවමත් පරීක්ෂණ වෙනවා දිනපතා අලුත් සිදුවීම් වාර්තා වෙනවා. ඉතින් අපි බලමු අනාගතයත් එක්ක මේක කොහොම කොයි පැත්තකට හැරෙයිද මේ පරීක්ෂණ මොන වගේ දේවල් වෙයිද කියලා. ඉතින් අද අපේ එපිසෝඩ් 2 එකට අදාළ විස්තර කිරීම ටික සහ ඒ සියල්ල අදින් මෙතනින් අවසන් වෙනවා. ඉතින් මට විශේෂ කාරණා කිහිපයක් කියන්න තියෙනවා. මොකක්ද දැන් මම මේ පැහැදිලි කරේ පිටසක්වල පැහැර ගැනීම. එතකොට පිටසක්වල ඉන්න පිටසක්වල ජීවීන් ආවා උදව් කරා වගේ දේවල් ගැන. එතකොට දැන් ඔයාලා කවුරුත් මේ පිළිබඳ වැරදි අදහසක් ගන්න එපා. ඒ කියන්නේ අපි මේක බලන කෙනෙක් වුණත් වැරදි මතය කරන්න පුළුවන්. ඇත්තටම පිටසක්වල ජීවීන් ඉන්නවා, ඇත්තටම පිටසක්වල ජීවීන් නැහැ. ඒක හරියටම කියන්න බෑ. නමුත් අර වගේ ඇත්ත සිදුවීම් තියෙනවා කියන එකයි මම මෙතනින් අදහස් කරන්නේ. ඉතින් ඊළඟට දැන් අපි එපිසෝඩ් 2 එක ඉවර කරා. එතකොට එපිසෝඩ් 2 එකේ මම කතා කරේ පිටසක්වල ජීවීන්ගේ පැහැර ගැනීම සහ ඒ සම්බන්ධ සිදුවීම්. ඉතින් එපිසෝඩ් 3 එකේදී මම ඔයාලත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ තවත් වැදගත් මාතෘකාවක් සහ ඉන්ට්‍රෙස්ටිං මාතෘකාවක්. ඒ තමයි මේ පිටසක්වල ජීවී කියන්නේ ඇත්තක්ද බොරුවක්ද? දැන් ඔයාලා හිතනද මේ ඉතර වෙලා මේ පිටසක්වල ජීවීන් ඉන්නවා කියන්නේ සහ පිටසක්වල ජීවීන්ගෙන් සිදුවෙච්ච සිදුවීම් විස්තර කරලා මොකක්ද මේ අන්තිමට අහන්නේ මේ පිටසක්වල ජීවීන් කියන්නේ මිත්‍යාවක්ද? ඉතින් මේක බලන්න ඔයාලා ලබන සතිය සම්බන්ධ වුණොත් හොඳයි කියලා හිතනවා. මොකද ලබන සතියේ මම මේ පිටසක්වල ජීවී ඇත්තක්ද නැත්තක්ද කියන එක මේ ගොඩක් පුළුල් පරාසයක් ඔස්සේ විස්තර කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ ඔයාලට ඒක අවසානයේ තමයි හරිම පැහැදිලි අදහස ගන්න පුළුවන් මොකද්ද මේ පිටසක්වල ජීවීන් කියන්නේ මොකක්ද සහ එයාලා ඉන්නවද ඇත්තටම කියන එක. ඉතින්
අදට දී අද දිනට නියමිත දේශනය අවසානයි ලෙක්චර් 3 එකත් එක්ක ඔයාලත් සම ලෙක්චර් 3 එකත් එක්ක එමත් එපිසෝඩ් 3 එකත් එක්ක සම්බන්ධ වෙන්න කියලා ඉල්ලීමක් කරනවා ඒත් එක්කම වැදගත් මතක් කිරීම් කීපයක් කරන්න තියෙනවා ධර්මජ විද්‍යාලයේ තාරකා විද්‍යා සංගමයේ විදිහට අපි මේ ගේනලා ගේන්නේ විශේෂ දේශන මාලාවක් ඒ කියන්නේ ගොඩක් විට ඔයාලා ලංකාව වගේ ඒ කියන්නේ අපේ ලංකාවේ පාසල් මට්ටමේ තාරකා විද්‍යාවකින් බලාපොරොත්තු නොවන විදිය දේශන මාලාවක් ඉතින් මේක ගේන්න මූලික හේතු වුණේ අපි පාසල් මට්ටමේ කියන්නේ අපේ පාසල ඇතුලේ කරපු දේශන මාලාවේ ගොඩක් අය මල්ලිලා කියන්නේ ගොඩක් මල්ලිලා අපෙන් අහපු ප්‍රශ්න මේ විෂය පදයට අදාළ වුණා. ඒ කියන්නේ අපේ තාරකා විද්‍යාවේ මූලික විෂයන් විදියට සලකන විෂයන් වලදී මේ පෘථිවියේ පිට ජීවී කියන මාතෘකාව එතරම් දුරට ගැඹුරින් සාකච්ඡා වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඒකට පින්වෙච්ච යුෆොලොජි කියන විෂයarte අපි වෙනම දේශන මාලාවක් ගේන්න plan කරා. ඉතින් ඒකේ ප්‍රතිඵලයක් විදියට තමයි මේ එපිසෝඩ් විදියට ඔයාලට මේක ගේන්න. ඉතින් අර මම කලින් කිව්වා එපිසෝඩ් 1 එක මිස් වෙච්ච කෙනෙක් ඉන්නවා නම් ඒක බලන්න. ඒක ගොඩක් වැදගත් සහ මූලික කරුණු ගොඩක් තියෙනවා. ධර්මජ විද්‍යාලයේ තාරකා විද්‍යා සංගමයේ නිල YouTube නාලිකාව ඔස්සේ ඒක ඔයාලට නරඹන්න පුළුවන්. දැන් මේ වීඩියෝ එකත් ඔයාලට මේ නරඹන්න පුළුවන් නැවත උනත්. ඉතින් ඉල්ලීම කරන එපිසෝඩ් 3 එකත් එක්ක සම්බන්ධ වෙන අපිත් එක්ක මේ වගේම ගොඩක් උණුසුම් ගොඩක් ඉන්ට්‍රස්ටිං මාතෘකාවක් කතා කරන්න යන්නේ. ඒ වගේම මම බලාපොරොත්තු වෙනවා පිටසක්වල ජීවීන් සහ සම්බන්ධ අභිනාස් පියාසර වස්තු ගැන ලබන සතියේ කතා කරන්න. ඉතින් ඒ ගැන තොරතුරු දැනගන්න සහ මේ පිටසක්වල ජීවීන් කියන එක ඇත්තටම මොන වගේ මතයක්ද කියන එක පැහැදිලි කරගන්න 100%ක් සහ මේ ඔවුන් ඔයාලගේ ඔළුවට පැහැදිලි නිරුණ අදහසක් ගන්න අවශ්‍ය නම් ලබන සතිය අපේ ලෙක්චර් එකත් එක්ක එකතු වෙන්න. එහෙනම් අදට අපි සමු කරනවා අපිත් එක්ක සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම ස්තුති. ධර්මජ විද්‍යාලයේ තාරකා විද්‍යා සංගමයේ වෙනුවෙන් මම සචිත් විජේකෝ 2021 2022 වර්ෂයේ 22 වර්ෂයේ සඳහා සභාපති. එහෙනම් අද අපි අපේ ලයිව් එක එන් කරනවා. අපිත් එක්ක සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම ගොඩක් ස්තුතියි.